අනු කුමාර දිසානායක නිසි බලයක් ලැබිලා නැහැ මේ තාක්කල්. ලැබුණේ චන්ද්‍රිකා කුමාරතුංගගේ කාලේ අවුරුදු දෙක විතර කාලයක් විතරයි. මාස 14. මාස 14යි අමාත්‍යරයක්. ඒ නිසා මහජන දේපල කොල්ල කන්න අවස්ථාවක් ලැබිලා නැහැ. නිසි බලයක් ලැබුණේ නැහැ. හිටියම විපක්ෂයේ භූමිකාව නියෝජනය කරේ. ඒ නිසා මහජන දේපල කොල්ල කන්න අවස්ථාව ලැබෙන්නේ තමන්ගේ අතට බලය පැමිණීමත් සමග කියන කතාව. ඒක ඒක සාධාරණ තර්කයක් කියලා. තර්කයක් තියෙනවා. තර්කයක් තියෙනවා. ඒ නිසා ඒ තාම සැකයි. මාමත් දුරේ මාස 14. අමාත්‍යවරයෙකුට අයවැය ලේඛනයේ වැය ශීර්ෂයක් වෙන් කරලා අමාත්‍යවරයාගේ වියදම් වෙන් කරනවා. ඔහුගේ ගමන් බිමන් වලට උට ඔහුගේ පාටි දාන්න හරිද? උට මේවට වැය ශීර්ෂයක් වෙන් කරන බජට් එකකින් උට. ඒතරේ වැය ශීර්ෂයේ මාස 6, ඒ කියන්නේ 2005 මාස 6ක් වගේ හිටියා අමාත්‍ය දුරේ. ඒ 2005 එම මාස 6ක අමාත්‍යවරයාගේ වැය ශීර්ෂය ඉතුරු කරලා තාටා දොර දෙකේ බස් දෙකක් කරන් දැම්මා. කෘෂිකර්ම අමාත්‍යංශයේ සේවකයන්ට ඉන්න. අදත් දෙහිවල ඉඳන් මිරිස්වත් ඉඳන් ඉන්නේ බස් දෙක. අමාත්‍යරයාට නිල වශයෙන් වෙන් කරලද වැය ශීර්ෂයවත් උපය කරගත්ත මිනිස්සු. ඇමතිවරයෙකුට ඒ වෙලාවට හම්බ වෙනවා පොලිස් ධාරින් අටක ආරක්ෂාව. එක පොලිස් ධාරි කරන්නේ. මම අවුරුදු 22ක් මේ පාර්ලිමේන්තුවේ. එක පොලිස් ධාරියෙක් මගේ ආරක්ෂාව කරන්නේ. මම මහජනයාට මහජනයාගේ නීතිය සහ සාමය ආරක්ෂා කරන නිලධාරී එතෙන්ට යනවා මාව ආරක්ෂා කරන්න. මහජනගෙන් මේ සාමය ආරක්ෂා කරන්න. ඒ වෙලාවේ අමාත්‍යරයෙකුට හම්බ වෙනවා නිල නිවසක් අද වෙයි. අපි නිල නිවාස ආරන්නේ ලයිට් බිල් වතුර බිල් ගෙවන ආණ්ඩුවේ ලයිට් බිල් වතුර ගෙවල ඇඳ ඇඳවල විතර ඇඳ ඇතරලි මේ ඇමතිවරේ කරන ඔක්කොම මාරු කරන ඇඳි ගැරේ මාරු කරන කර්ටන් මාරු කරන නේද ඔක්ක ඇඳ ඇඳ මේ 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 ඇඳි ඇඳ ඇඳවල මෙට්ට ඔක්කොම මාරු කරන හරිද මාරු කරලා අලුත් මාලිගාවක් ඔක්කොම ගියක් දෙනවා අපි වරන්නේ ඒ නිසා අපි ජීවිත කාලේ අපි ඔප්පු කරලා තියෙන හිමයි ඉතින් නැවත ඔබට තහවුරුවක් ගන්න තියෙන ආණ්ඩුව දෙන්න බල මම හෝ මගේ ව්‍යාපාර කිසිවෙක් අපි මේ දේශපාලන තෝරගන්න තියෙන මහජනක දීපල හොරකම් කරන්නේ මහජනක දීපල නාස්ති කරන්නේ එවනම් අවුරුදු 22ක් පාර්ලිමේන්තුවේ එක දිගට මේ පාර්ලිමේන්තුවේ ඔහොම ඉන්නොත් හොරකම් කරන වරප්‍රසාදන ඕන තරම් කොච්චර తీරත් අවස්ථාවලදී පාර්ලිමේන්තුවට මතකයි එක වෙලාව 2001 දී පාර්ලිමේන්තුව අපි 10 දිනක් හිටියා. හකීම් ඇතුළු 7 දිනක් එළියට ගියා. ඊට පස්සේ පාර්ලිමේන්තුව අස්ථාවර බලන ගිහින්. තව 11 දිනක් තව ගෙන්න SB ලත් එළියට ගියා. දැන් චන්ද්‍රිකත් එක්ක අපි සාකච්ඡා කරා. ඒ වෙලාව 19 සංසදන පාර්ලිමේන්තුවට ගේන්න ඕනද? ගොවින්ගේ වගනාය කපන්න ඕනකම තිබුණා. අපි කරා කෙටි කාලික පරිවාස ආණ්ඩුවක් අදමු. ඊට පස්සේ අපි චන්ද්‍රිකට යමු. අවුරුද්දක අපි යෝජනාවක් කරා. අමාත්‍ය මණ්ඩලෙ විස්තර අඩු කරන්න කිව්වා. ලංකාවේ දීර්ඝ කාලයක් පස්සේ අවුරුදු අමාත්‍යවරු 20 හිටියද. ඊට පස්සේ අපි කොහොමද? ඒ වෙලාව චන්ද්‍රිකා කොහොමද? මන් දැන් විශ්වාස කරන්නේ මේ 10 විතරයි කියලා. එයාගේ ඕන කෙනෙක් ඕන කතර පයින් පුළුවන් කවසල්ලි වල. එහෙමයි අපි. අපි මේ ඉන්ටි තීරණාත්මක කිසිදු අවස්ථාවක කාටරි තුන අනරය පෙන්න. අනරය සල්ලි ගත්තා. නේද? මොන මොන විකටද තිබුණා පොගේ කාලේ. ඒකට පයින් දවල් එක තැනක රැය තව තැනක ඊළඟ රැය තව කවුරු හරි දුන්නු එතන. දෙන එකක් තන්ද ගන්න එකක් වරදී. පරිවාරයි. මෛත්‍රීපාල සිරිසේන අන්තිමෙන් මොකද කිව්වේ? පාර්ලිමේන්තු ඉස්සරහ පිටතනිය දලා කිව්වා. අපිට 113 හදා ගන්න තිබුණා. හැබැයි මන්ත්‍රීවරයෙගේ ගාණ මිලියන 500ට නැංගා කිව්වා. ඒ කියන්නේ මෛත්‍රීපාල ගන්න හදලා තිනවා 200ට වරන් ගන්න වෙලාව කියන්නේ. දින 52 දින 52 වෙලාවද මතකද? මම 500 වැඩි කියන එක කිව්වා. 500 වැඩි ඊට වඩා අඩුවෙන් ආව නම් ගන්නවා. මේ දේශපාලන මිනිස්සු සල්ලි දීලා ගන්නවා. මේ දේශපාලන මිනිස්සු සල්ලි වලට විකිනෙනවා. මේ මිනිස්සු වල රටක් හදන්න. ඒ නිසා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න තෝරන මේ ආර්ථික සංස්කෘතිය වෙනස් කරන්න තෝරන පසුව ටිකක් දීර්ඝයි.